එනු ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 157ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 111ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6ක්ද වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ඒත් සමග ඊයේ දිනෙන් නව කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගිය පුද්ගලයන්ගේ එක් අයෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර අනෙත් පුද්ගලයන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බවයි. එලෙස මියගිය පුද්ගලයන් අතරින් බහුතර මරණවලට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩිය තත්ත්වය සමග COVID-19 වෛරසය ආසාදනය වීම බවයි එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර පෙරදින පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට පළමු වරට හඳුනාගැනුනේ ඉකුත් 15 වනදායි. ඉන් අනතුරුව අලුතින් හඳුනාගත් ආසාදිතයින් සිව් දෙනා අතරින් තිදුනෙකුම රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වන අතර අනෙත් පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් සේවීමේ රාජකාරී කටයුතු වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක්. මේ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 135 දෙනාව ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙනවා. එයනු පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නව කණ්ඩායමක් తాවකාලිකව උපත් කිරීමට පොලිසිය පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මලාපොහාන පද්ධතිය තුලද COVID-19 වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එමෙන්ම මේ මහතා සඳහන් කළේ මෙම වෛරසය හැසිරීම පිළිබඳව තවමත් අධ්‍යයන කටයුතු සිදු කරන බවයි. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්යසාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුව ඊයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී රැස් වුණා. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන කුලී නිවාස පාසල් සහ ආයෝජන ප්‍රවර්ධන කලාප සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවාද යන සෞඛ්‍ය නිලධාරියෙකු මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් විය යුතු බවයි. මේ අතර හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ කොවිඩ් වෛරසය ආසාදින වී නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදින වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. සෞඛ්‍ය අංශය සඳහන් කළේ ඒ අතර එකම පවුලේ සිව් දෙනෙකුද සිටින බවයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයෙකු මෙසේ නැවත කොවිඩ් වෛරසය ආසාදින වී ඇතැයි හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා පසුගිය මස 13 වනදායි මෙරටට පැමිණ ඇත්තේ. ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදින වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුව ප්‍රතිකාර කිරීමෙන් දින 14කට පසු නැවත PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා ඇති අතර තවත් දින 14ක් නිවසේ නිරෝධායන වෙමින් සිටියේදී යලිත් වෛරසය ආසාදින වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.